විසඳුම මාලිමාව යනමයින් කෑගල්ල දිස්ත්‍රික් ජනරලිය ඊයේ පස්වරුවේ පැවැත්ුණේ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස්සනායක මහතාගේ ප්‍රධානත්වයෙන් කරන ලෙස මේ ලැබෙන මාර්තු මාසේ 9 වෙනිදා රාජපක්ෂගෙන් රනිල් වික්‍රමසිංහට බලේ මාරු වෙනවනම් රනිල් වික්‍රමසිංහගෙන් රාජපක්ෂට බලේ මාරු වෙනවනම් එමෙත රනිල් රාජපක්ෂගෙන් සජිත් ප්‍රේමදාසට බලේ මාරු වෙනවනම් ඡන්දේ තියෙනවා. හැබැයි දැන් මෙච්චර හැඹරෙන්නේ ඇයි? ලංකා ඉතිහාසයේ විශාලතම දේශපාලන හැරවුම මේ මාර්තු මාසේ 9 වෙනිදා සිද්ධ වෙන බව හැම කෙනාම දන්නවා. ඉතින් ඒකට බයයි. මාර්තු මාසේ 9 වෙනිදා මේ පිම්ම පැන්නොත් එළබෙන මහ ඡන්දේ කලාවැවේ සොරුවැරියා වගේ. මොකද කියන්නේ? දැන් තමුන්වහන්සේලා දන්නා ගල්ගමේ සම්පකාරය අපි හොඳට දිනුවා. මහව සම්පකාරය අපි හොඳට දිනුවා. සම්පකාර ඡන්දයෙන් මහ සභාව තෝරනවා. මහ සභාවෙන් අධ්‍යක්ෂ මණ්ඩලය තෝරනවා. අධ්‍යක්ෂ මණ්ඩලය තෝරන දෙනකොට ගල්ගමුයි සජබේ ශ්‍රී ලංකා පොහොට්ටුව UNP හතරගොල්ලම එකට අපි තනියම. හැබැයි ගල්ගමේ ජනතාව සම්පකාර ඡන්දෙදි මහ සභාවට අපේ නියෝජිත යව්වේ හතර දෙනාම එකතු වුණා පරාද කරන්න බැරි ප්‍රමාණයක් යව්වා. අන්න සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ මේ නගර සභාවෙන් දැන් ඒගොල්ල ප්‍රසිද්ධිය ගන්න පටන් ගන්න තියෙනවා. මාලිමාව වැඩි වෙයි තමයි. හැබැයි අපි අනිත් කට්ටියත් එක්ක එකතුලා හදනවා කියනෝනේ. දැන් කියන්නේ මොකද්ද? එහෙනම් ඡන්ද පත්‍රිකාවේ බෙදලා හිටියට ඡන්දෙන් පස්සේ එකතු වෙනවා. මේගොල්ලෝ ගොඩවල් ගොඩක් නෙවෙයි, ගොඩවල් දෙකයි තියෙන්නේ. එකක් මේ රට ගොඩනගෙන පිළ, දෙක මේ රට විනාශ කරන පිළ. ඔන්න තෝරගන්න ඕන ලකුණ. ඒකෙන් කෝකට ගැහුවත් අපිට කමක් නැහැ. ඔක්කොම එකයි. තව දින කීපයක් තියෙනවා. දතුරා හොඳටම කලබල වෙලා. විවිධ මඩ ගන්න. විශේෂයෙන්ම මම අපේ අපේක් සහෝදරුන්ට පොඩි වචනයක් කියන්න ලෑස්ති. අපේ අපේක් සහෝදරු පාර යනවනම් වම් පැත්තෙන් හිටන්නවත් එපා යන්න දකුණු පැත්තේ. වමෙන් ගියා කියලා නඩුවක් දාලා ඉරිය දාන්න. එහෙම බලබල ඉන්නේ. හරිද? ඒ කියන්නේ ඒගොල්ලෝ මොකද කරන්න හදන්නේ? කුඩා හෝ අතපසු වීමක් හොයමින් ඉන්නවා. ඒ නිසා කිසිදු අතපසු වීමකට ඉඩ නොදෙන්න අපේ අපේක්ෂක සහෝදර උර්සා සහෝදරයන් කෙරේ අපිට විශාල විශ්වාසයක් තියෙනවා. ඒ විදිහට කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ කැත පරම්පරාගත දේශපාලන අපි අවසන් කරන්න ඕන. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.